පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තිවේදීන් 7000කට අධික ප්‍රමාණයක් හෙට දවසේ උදෑසන 8 සිට වෘත්ති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. මේ වෘත්ති ක්‍රියාමාර්ගයට සහභාගී වෙනවා ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදී නිලධාරීන්, බෞද්ධ චිකිත්සක නිලධාරීන් සහ වෘත්ති චිකිත්සක නිලධාරීන්. මේ වෘත්ති ක්‍රියාමාර්ගයේ අපි සංකේතාත්මකව කරන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක අපි අවුරුදු දෙකක් පමණ සාකච්ඡා කරපු ඇතැම් සාකච්ඡා ආපස්සට හරවමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරය දන්නෙත් නැතුව සමහර වෙලාවට අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ සහ ඇමතිවරයාගේ නිර්දේශවලටත් පරිබාහිරව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ ඉන්න කුමන්ත්‍රණකාරී කල්ලියක් අතිරේක ලේකම්වරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කිසියම් වැඩසටහනක් දියත් කළා දිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියට විරුද්ධ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුළේ මේ අතිරේක ලේකම්ලාගේ සහ පහළ ඉන්න නිලධාරීන්ගේ සෙල්ලම කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමූහිකත්වයට ඒ වගේම සෞඛ්‍ය සේවාවේ ඒකාත්මික බවට තර්ජනයක් වෙලා තියෙනවා. හැබැයි අපි මේ අතිරේක ලේකම්ලා එහෙම නැත්නම් මේ පල්ලෑ මට්ටමේ ඉන්න නිලධාරීන් මේ විදිහට දඟලන්නේ මේ පාලනය කිරීමේ යාන්ත්‍රණය සෞඛ්‍ය ලේකම් හෝ ඇමතිවරයා හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සමබරව සමානව කරන්න උත්සාහ නොකරන නිසා කියන චෝදනාවත් ඉතා පැහැදිලිව කරනවා. එනිසා අපිට දැනට පේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කරන්නේ කවුද කියන ප්‍රශ්නේ අපිට ඇවිල්ලා තියෙනවා. අපි පරිපූර්ණ වෛද්‍ය සේවාවට අදාළව බඳවා ගැනීමේ පටිපාටි සංශෝධනය කිරීම කියන එක වර්ජනය නොකර කියන දේ කරමින් අවුරුදු දෙකක් තිස්සේ සාකච්ඡා කරමින් රාජ්‍ය සේවා කමිෂන් සභාවට, පළාත් රාජ්‍ය සේවා කමිෂන් සභාවට, ඒ වගේම ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාට යවමින්, වැටුප් කොමිසමට යවමින් මේ කියන නිර්දේශ එක්ක කටයුතු කරා. හැබැයි අවසාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිලි නිර්දේශයක් දීලා තියෙනවා. ඒ නිර්දේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමත කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයා ඉතා පැහැදිලිව ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය කියන එක ඉතා පැහැදිලිව කියලා තියෙනවා. ඒතර මේ තුනම තියෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ුයි තවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු කීප දෙනෙකුයි එකතු වෙලා කොහොමද ඒ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියට විරුද්ධව රාජ්‍ය සේවා කමිෂන් සභාවට සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි සහ කමිටු වාර්තා යොමු කරන්නේ? දැන් රාජ්‍ය සේවා කමිෂන් සභාව සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ ක්‍රියාකලාපය ගත්තාම අපිට පේන්නේ සෞඛ්‍ය ලේකම්වරයාගේ නිර්දේශයට වඩා ඒගොල්ලෝ ආසයි අර කුමන්ත්‍රණකාරී කල්ලිය කියන දේවල් කරන්න. අපි මාසයකට වැඩි කාලයක් වෙන ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ නිර්දේශවලට යවලා සෞඛ්‍ය ලේකම්වරයාගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියට අදාළ නිර්දේශ. හැබැයි ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා අධ්‍යයනය කරන්නේ අර කුමන්ත්‍රණ කල්ලියේ කොමිෂන් එක. ඉතින් ඒ නිසා අපිට තේරෙන්නේ නැහැ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා මේක අධ්‍යයනය කරනවා කී කියා මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක් වෙන්න හදනවද නැද්ද කියලා. කොහොම වුණත් අපිට පේනවා මෙතන යම්කිසි පාලනමය ගැටලුවක් තියෙනවා. මේක විසඳාගත යුතුයි. මේක විසඳාගන්න සෞඛ්‍ය ලේකම්වරයාට බැයිනම්, මේක විසඳාගන්න සෞඛ්‍ය ඇමතිවරයා උදව් කරන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා අවසාන වශයෙන් වෘත්ති ක්‍රියාමාර්ගයකට යන්න. තදාසන්න හේතුව ඒ සාමකාමී සාකච්ඡාවල ප්‍රතිඵලය අපිට භුක්ති විඳින්න දෙන්නේ නැතුව කුමන්ත්‍රණකාරයන්ට ඉඩ දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරන එක. ඒ වගේම මේ ඉල්ලීමත් එක්කම බද්ධ වෙනවා විශේෂම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙවැනිම කුමන්ත්‍රණකාරී කල්ලියක් මේ වෙලාවේ ආයතන සංග්‍රහය සහ විමර්ශන යොදවා ගනිමින් මර්ධනය කිරීමේ හස්තය ගෙනල්ලා තියෙනවා. ඒ මර්ධනය කිරීමත් සෞඛ්‍ය ලේකම්වරයා කියන එකද ඇමතිවරයා කියන එකද කියලා අපිට පැහැදිලි නෑ. නමුත් ඔවුන් අපිත් එක්ක එකඟ වෙන එකඟ වෙච්ච කාරණා සියල්ල පැත්තක දාලා යටින් විවිධ වර්ගවල විමර්ශන කැඳවමින් අපිව මර්ධනය කරන්න හදනවා, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න හදනවා. ඉතින් අපි කලින් වතාවෙත් වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා නතර කළා. සෞඛ්‍ය ලේකම්වරයාත් එක්ක අපි එකඟතාවයකට ගියා. හැබැයි ඒකඟතාවය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකටත් අතිරේක ලේකම්වරියක් සහ කණ්ඩායමක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපිට පේන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය ඇත්ත පාලකයන්ගෙන් ගිලිහිලා කුමන්ත්‍රණකාරයන්ට ගිහිලා තියෙනවා කියන එක. ඉතින් අපි මේ කුමන්ත්‍රණකාරයෝ හෙලිදරව් කිරීමේ පළවෙනි ක්‍රියාමාර්ගය විදියට
හෙට දවසේ උදෑසන 8ට මේ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා. අපි ඉල්ලීම් හතක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කළා දිනවා. මේ ඉල්ලීම් හතෙන් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය ලේකම්වරයත් එක්ක කතා කරපු, සෞඛ්‍ය ඇමතිවරයත් එක්ක කතා කරපු, ඔවුන් ඉටු කරනවාය කියලා එකග වෙච්ච, නමුත් අද නෙවෙයි හෙට කියමින් පස්සට දාන ඉල්ලීම් ප්‍රමාණයක් තමයි මේකට ඉදිරිපත් කළා තියෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කවුද පාලනය කරන්නේ කියන කාරණාව මේකදී අපිට බරපතල ගැටලුවක් වෙලා තියෙනවා. එනිසා හෙට උදෑසන 8ට අපි ආරම්භ කරන වර්ජන ක්‍රියා මාර්ගයට පරිපූර්ණක වෛද්‍ය සේවාවට අදාළ සියලු වෘත්තිකයෝ සහභාගී වෙනවා. ඒ වගේම අපි මේ වර්ජන ක්‍රියා මාර්ගයේදී හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් රෝහල් මට්ටමින් ඉල්ලුවොත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ සඳහා බාධා කරොත් අපි ඒ සේවාවන් සැපයීමට අපේක්ෂා කරන්නේ නැහැ. විශේෂයෙන්ම රෝගීන්ගේ පැත්තෙන් අපේ සේවාව අපි අඛණ්ඩව ඔවුන්ට ජීවිත තර්ජනයක් ඇති නොවන ආකාරයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි රෝගීන්ගෙන් ඉල්ලා සිටිනවා සමාව. විශේෂයෙන්ම මේ වෙලාවේ සෞඛ්‍ය සේවාවේ මේ යාන්ත්‍රණයත් එක්ක අපිට හැප්පෙන්න වෙලා තියෙනවා විවිධාකාරයේ. ඉතින් මේක එක ක්‍රියාමාර්ගයක් සෞඛ්‍ය සේවාව නැවත නිවැරදි යාන්ත්‍රණයට ගෙන්නා ගැනීම සඳහා අපි කරන. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මාතෘ රෝහල්වල, ළමා රෝහල්වල, ඒ වගේම පිළිකා රෝහල්වල, වකුගඩු රෝහල්වල සම්පූර්ණ සේවාව හෙට දවස තුල ආවරණය කරන්න. ඒ රෝහල්වල කිසිදු වර්ධන ක්‍රියාමාර්ගයක් දියත් වෙන්නේ නැහැ. ඉතින් අපි සෞඛ්‍ය ලේකම්වරයාට කියනවා, සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා, විශේෂම සෞඛ්‍ය ඇමතිවරයා මේ වෘත්තීය වේදීන්ගේ ප්‍රශ්න පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුයි කියලා අපි හිතනවා. මේ ප්‍රශ්න සාකච්ඡා කළ යුතුයි කියලා අපි හිතනවා. නමුත් අපිට එහෙම සාකච්ඡාවක් මෑත කාලයේ ලැබිලා නැහැ මේ ප්‍රශ්න විසඳන්න. ඒකට නිසි අවධානයක් යොමු වෙලා නැහැ. එනිසා අපි පහුගිය දවස් 7කට කලින් ඉඳන් මේ වර්ධනය ක්‍රියාත්මක කරන බව දැනුම් දීලා තියෙනවා. තව වෙනකන් අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට කැඳවලා නැති හින්දා අපි අනිවාර්යයෙන්ම හෙට උදෑසන 8ට මේ වර්ධන ක්‍රියාමාර්ගය දියත් කරනවා. මේ වර්ධන ක්‍රියාමාර්ගයට අපිට උත්තරයක් නැත්නම් අපි දවස් 7ක් ඇතුළත මීට වඩා දීර්ඝ වර්ධන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා කියන එකත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මතක් කරනවා. එනිසා මේ සංකේතාත්මක ක්‍රියාමාර්ගය කුමක්ද කියන එක අවබෝධ කරගෙන මේ ප්‍රශ්න සාකච්ඡා කරලා පල්ලෙහැන් ඉන්න කුමන්ත්‍රණකාරයෝ වඳුනගෙන ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ඉවත දාලා සෞඛ්‍ය සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ලේකම්ගේ නියෝග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වෙන තත්ත්වයට ගේන්න කියන එක අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ අනුව හෙට උදෑසන 8ට ආරම්භ වෙන වර්ජනය අපි සියලු පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයොත් එක්ක ඒකාබද්ධව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ලේකම්වරයා සමහර නිර්දේශ දෙනවා, ඇමතිවරයා සමහර නිර්දේශ දෙනවා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමහර නිර්දේශ දෙනවා, සමහර එකඟතාවත් එක්ක ඇති කරගන්නවා. හැබැයි ඒවා එසේ තිබියදී ලේකම්වරයාට පල්ලෙහැන් ඉන්න අතිරේක ලේකම්වරයෙක් හරි අධ්‍යක්ෂ ජනරාල්ට පල්ලෙහැන් ඉන්න නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් හරි එකතු වෙලා ඒකට ප්‍රතිවිරුද්ධව වැඩ කරනවා. එතකොට එහෙම වැඩ කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉඩ ලැබෙන්නේ ඇයි? ඒක නිසා නේද සෞඛ්‍ය සේවාවේ මේ අරුබුද සියල්ල මතුවලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ සෞඛ්‍ය සේවාවට අදාළ වෘත්තිකයන්ගේ ගැටලු විසඳෙන්නේ මේ ආකාරයට. විශේෂයෙන්ම දැන් අපිට බරපතල ගැටලුවක් තියෙනවා ලංකාවේ වෘත්තිකයෝ හිඟයි කියන කාරණාවත් එක්ක පරිපූර්ණක වෛද්‍ය සේවාවට 3000ක වගේ ප්‍රමාණයක් ඉන්න උපාධිධාරීන් සෞඛ්‍ය සේවාවට බඳව ගන්න. ඉතින් මේක පිළිබඳව හරි නිර්දේශයක් ගිහිල්ලා තියෙනවා. මේක පිළිබඳව ඒ අංශ ප්‍රධාන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ජනාධිපතිවරයාට හරියට කරුණු දක්වලා තියෙනවා. සෞඛ්‍ය ඇමතිවරයාට කරුණු දක්වලා තියෙනවා. එතකොට එක පැත්තකින් 1000කට වඩා අධික ප්‍රමාණයක් අද වෙනකොට පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයෝ විදේශගත වෙලා තියෙනවා. අපි මේ විදේශගත වෙච්ච අයගේ වැඩ ප්‍රමාණය ආවරණය කරමින් සෞඛ්‍ය සේවාව කඩාවැටීමකින් තොරව ගෙන යාම සඳහා අපි සහයෝගය දීලා තියෙනවා. හැබැයි අපි මේ සහයෝගය දීලා තියෙන්නේ අලුත් බඳවා ගැනීම හරහා ඒ අඩුව පුරවයි කියන බලාපොරොත්තුවේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ පිළිබඳව හරියට කරුණු වාර්තා කරලා කියලා අපි විශ්වාස කරන්නේ කොහොම නමුත් රජයේ තීරණ කළ දිනවා ඒ බඳවා ගැනීම නවත්තන්න කියලා. අඩුම තරමේ මේ උපාධිධාරීන්ට සීමාවහසික පුහුණුවක් දෙනවා නම් ඔවුන්ට විදේශගත වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දෙබිඩි ප්‍රතිපත්ති කොයි දිහාටද යන්නේ කියන එක අපිට
බලාගෙන ඉන්න බෑ. මොකද මේවා පිළිබඳව හරි නිර්දේශ කොහෙවත් ගිහිල්ලා තියෙනවා, කතා කරනවා, සංගලණය කරනවා අපි දැකලා නැහැ. ඒ ඊට අමතරව පරිපූර්ණ වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීමේ වැටුප්තලය පිළිබඳව අපි කාලාන්තරයක් තිස්සේ සාකච්ඡා කරනවා. ඒවා පිළිබඳව කතා කරන්න කෙනෙක් නැහැ. අද වැටුප් කොමිෂන් එක අහෝසි කරලා තියෙනවා. ඒක අහෝසි කරලා පාර්ශව කීපයක විතරක් වැටුප් වැඩි කිරීමක් ගැන කතා කරනවා. එතකොට අපි කැපවීමෙන් මේ වැඩ කරන එක ඇතුලේ කාට හරි හිතෙන්න පුළුවන් අපිට වැටුප් වැඩිවීමක් ඕනේ නැහැ, දීමනා වැඩිවීමක් ඕනේ නැහැ කියලා. ඒ නිසා අපිට ඒක මතක් කරන්නත් අවාසනාවකට වෘත්ති සම්ප්‍රක්‍රියා මාර්ගයකට යන්න වෙලා තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතු පිටින් වැඩ කරන ක්‍රියාවලියයි අභ්‍යන්තරයෙන් වැඩ කරන ක්‍රියාවලියයි අතර බරපතල විරසකයක්, විෂමතාවයක්, විඝටනයක් තියෙනවා. ඒක විසඳා ගන්න අපිට මෙවැනි වර්ධන ක්‍රියා මාර්ග වලට යම් සිද්ධ වීම පිළිබඳව අපි අතිශයින් කනගාටු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් මේ කාරණාවට සම්බන්ධයි. එකක් මේ කමිටු වාර්තාව සැකසීමට මූලික වෙලා තියෙන්නේ අතිරේක ලේකම්වරයෙක් වෙන වෛද්‍ය සේවා අතිරේක ලේකම්වරේ. අපි දන්නේ වෛද්‍ය සේවා අතිරේක ලේකම්වරයාට මොකද්ද තියෙන සම්බන්ධය පරිපූර්ණ වෛද්‍ය සේවාවේ වැටුප් පිළිබඳව, දීමනා පිළිබඳව, බදවා ගැනීම පරිපාටි පිළිබඳව හදන්න කියලා. ඔහු මේ විෂය ක්ෂේත්‍රෙත් නැහැ. ඒ කමිටුවේ ඉන්නවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හෙදසේවා. ඔහුට පරිපූර්ණ වෛද්‍ය සේවාව ගැන අදහස් කියන්න මොකද්ද තියෙන අයිතිය කියලා අපි දන්නේ. එතකොට DDG ප්ලෑනින් කියලා කෙනෙක් ඉන්නවා. එයා කිසිම දවසක පරිපූර්ණ වෛද්‍ය සේවාවේ කටයුතුත් එක්ක සම්බන්ධ වෙච්ච එක ගැන දන්න, එක ගැන විමසපු කෙනෙක් නෙවෙයි. එතකොට සම්පූර්ණයෙන්ම මේ කමිටුව දිහා බැලුවාම මේ කමිටුව පුරාවටම ඉන්නේ මේ වැඩේ නොකරන සහ මේ වැඩේ කරන්න අවශ්‍ය නැති සහ ඕනෑම කෙනෙකුට බාල්දි පෙරල කණ්ඩායම්. අඩුම ගානේ පරිපූර්ණ වෛද්‍ය සේවාව පිළිබඳව අධ්‍යයනය කරන කමිටුවට එකවරක් පරිපූර්ණ වෛද්‍ය සේවාවේ එක මිනිස්සෙක්ව ගෙන්නන්න බැරි වෙලා තමයි නිර්දේශ දීලා තියෙන්නේ. එතකොට පරිපූර්ණ වෛද්‍ය සේවාව ගැන දන්නේ නැති, ඒක ගැන කැමති නැති, ඒක ඉහළට ගෙනියනවට අකමැති බාල්දි පෙරන කණ්ඩායමක් අඩුම ගානේ එකවරක් ඔවුන් එක්ක සාකච්ඡා කරන්න නැතුව ලේකම්වරයාට, අධ්‍යක්ෂ ජනරාල්වරයාට, ඇමතිවරයාට විරුද්ධව කමිටු වාර්තා නිකුත් කරනවා නම් අපිට ඒ වගේ තත්වයකට වැඩ වර්ධනයකින් තොරව ඊට මෙහා විසඳුමක් තියෙනවද කියන එක තමයි අපි නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහන්නේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු 3 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම අතිරේක ලේකම්වරයෙක් තමයි මේකේ ප්‍රමුඛතාවය අරන් තියෙන්නේ. අතිරේක ලේකම් වෛද්‍ය සේවා නමවත් නම ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. එතකොට දැන් අපි දකිනවා දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ චෝදනා එල්ලෙන වෘත්ති සංකල සෞඛ්‍ය ඇමතිවරයා ෆේල්ද නැත්නම් රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය ඇමතිවරයා ෆේල් කරනවා. මං හිතන්නේ මේ දෙකම සිද්ධ වෙනවානේ. දැන් උදාහරණයකට සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය සේවාවේ මේක තමයි ප්‍රතිපත්තිය කියලා රාජ්‍ය සේවා කමිෂන් සභාවට යවපු දෙයක්. අධ්‍යක්ෂ ජනරාල්වරයා අස්සම් කරලා සෞඛ්‍ය ලේකම්වරයා ඒක ප්‍රතිපත්ති විදිහට පිළිගන්නකොට ඒකට ප්‍රතිවිරුද්ධව අතිරේක ලේකම්වරයෙක් කණ්ඩායමක් දාගෙන නිර්දේශයක් යවනවා නම් ඇමතිවරයාටත් විරුද්ධවනේ මේක යවලා තියෙන්නේ, ලේකම්වරයාටත් විරුද්ධවනේ මේක යවලා තියෙන්නේ, අධ්‍යක්ෂ ජනරාල්ටත් විරුද්ධවනේ මේක යවලා තියෙන්නේ. එතකොට මේ 3 දෙනා අර නිලධාරියාට විරුද්ධව වැඩ කරන්නට ඕනේ. එතකොට අපි වෘත්ති සමිති මර්ධනය කරන්නේ නැහැ, එහෙම අදහසක් නැහැ කියලා සෞඛ්‍ය ලේකම්වරේ අපිත් එක්ක සාකච්ඡා කරලා එකඟ වෙනකොට තව අතිරේක ලේකම්වරිය වරින් වර ලියුම් ගහලා වරින් වර එක එක කාරණා සඳහා කැඳවලා මර්ධනය කරන්න උත්සාහ කරනවා නම් ආයතන පටිපාටි බොරුවට පෙන්නලා මර්ධනය කරන්න හදනවා නම් ඒතර ලේකම්වරයානි හැල්පුවටපත් වෙන්නේ, ලේකම්වරයාගේ එකඟතාවනේ කඩ වෙන්නේ. ඒතර ලේකම්වරයා මේ අතිරේක ලේකම්වරියට විරුද්ධව පියවර ගන්න ඕනේ. එහෙම නැත්නම් ඇමතිවරයා පියවර ගන්න ඕනේ. එතකොට මේ අර්බුද හැදුවා අපිට කතා කරන්න වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගැන, ඇමති ගැන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ගැන. හැබැයි අපිට කරන්න දෙයක් නැහැ. මොකද අපි කියන්න ඕනේ වගකීම්. ඒ නිසා අපි දන්නේ වගකීම අපිට කියන්න වෙන අවාසනාවකට හෝ වාසනාවකට ඇමතිවරයාට, ලේකම්වරයාට, සාධ්‍යක්ෂ ජනරාල්. නමුත් අපි සෞඛ්‍ය සේවාවෙන් ඉන්න කණ්ඩායමක් නිසා අපිට වගකීමක් තියෙනවා මේ ක්‍රියාවලිය යටින් කොයි ආකාරයේද කුමන්ත්‍රණකාරීව වෙන්නේ කියන කාරණාවත් රටට එලිදරව් කරන්න. නමුත් අපි හිතනවා මේක විසඳීමේ බරපතල වගකීම තියෙන්නේ ප්‍රධාන පාලකයන් 3 දෙනාට.